අද මම මේ වීඩියෝයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ IMF යෝජනා ගැන. ගොඩාක් අය බොහොම වැරදි විදියට මතයක් රට තුළ ගෙනියන්න උත්සාහ කරන, විශේෂයෙන්ම අපේ රටේ ඉන්න වාමාංශිකයින් මේක විරුද්ධයි. එහෙමද? ඒගොල්ලන්ගේ මනස සකස් වෙලා තියෙන්නේ ඇමරිකාව මොකද්ද කරන්නේ, ඇමරිකාව කොහෙටද සපෝට් කරන්නේ, ඒක ප්‍රතිගාමීය රුසියාව මොකද්ද කරන්නේ, චීනය මොකද්ද කරන්නේ, කියුබාව මොකද්ද කරන්නේ, උතුරු කොරියාව මොකද්ද කරන්නේ, ඒක ප්‍රගතිශීලීය කියලා නිකන් අර පොඩි කාලේ ඉගෙන ගත්ත හැඟීමක්. ඉතින් ඒ ඇත්ත తත්වයේ ඇත්තටම අපිට යම්කිසි අදහස් එනකොට ඒ අදහස් අනුව අපි වෙනස් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි ඔය ජනතාවෙන් දුපිරමුණ මුලදිම හරිම ජනප්‍රියයි. ඊට පස්සේ ආසන 17ක් ගත්තා. ඊළඟට අඩු වෙලා ගිහලා ආසන 3ට බැස්සුවා නේද? ඉතින් ඒකයි. ඒ අවබෝධයේ තීන බව පේනවා ඒකේ. ඉතින් ඒගොල්ලෝ මේ IMF යෝජනා ගැනයි මම මේ කියන්න හදන්නේ. ඒක මේ ඔය කියන විදිහේ අපේ රට යන බිල් එක නම්, අපේ රට කන්න යන එකනේ නම්, රාක්ෂයෙක් නම්, එහෙනම් ඒක ඇමරිකාවේ මිනිසුන්ට එහෙම නොවෙන්න ඕනනේ. ඒ ඇමරිකාවේ මිනිසුන් තියන නැති කියලා තමයි මම කියන්න හදන්නේ. ඒතර IMF එක කියනවා අපේ රටේ ආධාර දෙන්නම්. හැබැයි ඕගොල්ලන්ගේ දළ ජාතික නිෂ්පාදිතය වැඩි කරගන්න ඕන. ඕගොල්ලන්ගේ රජයේ ආදායම වැඩි කරගන්න ඕන. ඕගොල්ලන්ගේ රජයේ වියදම් පරිපාලනය කරන්න ඕන. ඒ වගේම පොදු ජනතාවට ගොඩක් සහන දෙන්න ඕන. දැනට දෙන්න සහන මදි. සාමාන්‍ය ජනතාව පවර්ටි ලයින්ේ පල්ලෙහායි ණයට, ඒ කියන්නේ දුප්පත් පවර්ටි ලයින් එක 20%ක් ලංකාවේ පල්ලෙහායි ණයට, ඒගොල්ලන්ට සහන දීලා ඒගොල්ලෝ උඩට ගන්න ඕන. ඒ වගේ දේවල් තමයි මේ බිල්ලා කියන්නේ. ඉතින් මේ අපි දන්නේ නැහැ මේ කියන කතාවේ ඇත්ත తත්ත්වය. අපි හිතනවා බිල්ලා කියලා. ඒ වුණාට ඇත්ත తත්ත්වෙත් අපි හොයා ගන්න ඕන. දැන් මේ තියෙන්නේ මේ chart එකේ මම පෙන්නන්නේ මේ කොහොමද gross domestic product එකෙන් රටවල දියුණු රටවල දැල ජාතින tax revenue එක කොහොමද කියලා. මේ tax revenue එක ගත්තහම මේ බලන්න මේ ගොඩක් දියුණු රටවල තත්ත්වය. මේ කොහෙද? මේ ඩෙන්මාර්ක් වල. මේ ඩෙන්මාර්ක් වල tax revenue එක ගන්නවා 100%. ඒ රටේ ජාතික නිෂ්පාදන රජයේ ආදායම විදිහට tax වලින් ගන්න 35%කට කිට්ටු වෙනවා. ඊළඟට ගොඩක් දියුණු රටක් තියෙන රටේ ගොඩක් මේ සතුටෙන් ඉන්න නෝවේ වල 28%ක් වගේ ගණන් ගන්නවා. ඉතින් මේ විදිහට මේක බලාගෙන යන්න පුළුවන්. මේ ගොඩක් දියුණු රටවල ස්කැන්ඩිනේවියන් කන්ට්‍රීස් වල ගොඩක් වැඩි. දැන් අපි ගත්තොත් යුනයිටඩ් කිංඩම් වගේ එක වුණත් අර 28%ක් වගේ ගන්න. ජී ටැක්ස් ආදායම රටේ ග්‍රොස් ඩොමෙස්ටික් ප්‍රොඩක්ට් එකේ. ඉතින් මෙහෙම ඒගොල්ලන්ගේ බිල්ලා ටික ලොකු වැඩි. එතකොට IMF යෝජනා කරනවා අපේ රටට, දැනට අපේ රටේ 9.8%ක් වගේ ගන්න. මෙන්න මේ වගේ ගණන් මේ ගන්නේ. මේ අපේ රට නෙමෙයි, ඒ වුණාට මේ මෙන්න මේ වගේ ගණන්. 8%ක් 9%ක් අතර ගණන් දැනට ගන්නේ හොඳටම මදි. මේක අඩුම ගන්නේ 15% මට්ටමනේ. මෙන්න මේ මට්ටමට ගන්න කියලා කියන්නේ මේ තදින් පාටේ තියෙන ඒ මට්ටමට ගන්න කියලා තමයි ඒකල යෝජනා කරන්නේ. දැම්ම නෙවෙයි, ටික මේ රටේ ජාතිය. ඊට අමතරව දළ ජාතික නිෂ්පාදනය 5%ක් හැමතිස්සම වර්ධනයක් තියාගන්න කියලා. ඒක රටේ සල්ලි උපදවන්න. ඔගොල්ලෝ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් වෙලා ඔගොල්ලෝ රටේ බඩු නිෂ්පාදනය කියලා හොඳ ක්වොලිටි එකට වෙන රටවලට යවන්න, ටුවරිස්ලා ගෙන්නව ගන්න, රට හොඳට සංවර්ධනය කරන්න කළා. අපි මේ ඔගොල්ලෝ ආදායම වැඩි කරගන්න. ඒ ආදායම වගේම රජී ආදායමත් වැඩි කරගන්න. රජ්‍ය ආදායම වටවන්න එපා. හරි. ඉතින් මෙන්න මේක තමයි මේ කියන්නේ. එතකොට දැනට 100ට මෙච්චර 9යි ගානක් gross domestic, ඒ කියන්නේ අපේ රටේ ජාතික ආදායම මෙන්න මෙච්චර නම් ඉහළ මට්ටමකින් 100ට 15කට වගේ ගන්න කියලා කියන්නේ සාමාන්‍ය ගාන. මහා ලොකුවට අර ඩෙන්මාර්ක් වගේ 35ක්, මේ යුනයිටඩ් එංගලන්තේ වගේ 28%ක් වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් ඇමරිකාවේ වුණත් 100ට මේ එච්චර ලොකු ගාණක් නැහැ. මේකේ තියෙන ඇමරිකාවේ ගාණ මට මේක පේන්නේ නැහැ. ලෝ කැනඩාවේ වුණත් තියෙන 12.5%ක් වගේ ගාණක්.
එතකොට ඒ වගේ ගන්න මේ යුනයිටඩ් ස්ටේට්ස් මේ කළුවෙන් තියෙන 10.1 වගේ මුළු ජාතික නිෂ්පාදනය කළාට ටැක්ස් ආදාය මේ ටැක්ස් ආදායම එච්චර අඩුයි. ඉතින් අපිට කියන්නේ ඕගාන ඉන්න එපා, ඒගොල්ල මහ විශාල ආදායමන්නේ ඉන්න එපා, 15%වත් ටැක්ස් ආදායමක් ගන්න කියලා. රජයේ දුප්පත් වෙන්න එපා, ජාතියත් පොහොසත් වෙන්න ඕන, රජයත් පොහොසත් වෙන්න ඕන කියන ආකල්පේ තමයි එයාලා ඉන්නේ. ඉතින් ඊළඟට අපි බලමු මේ ඇමරිකාවේ මේ 2010 විතර වෙනකොට ඒ රටේ තිබිච්ච ආදායම් සහ වියදම් තත්ත්වය. එතකොට මේ මම පොඩි මේ ටේබල් එකක් වගේ හැදුවේ, ඉන්කම් එක ගත්තාම ඒ රටේ ටැක්ස් ඉන්කම් එක US ඩොලර්ස් බිලියන් 2700.8 ගන්න තියෙනවා. ඊළාට ඒකේ ඒ රටේ වියදම් 1912.3ක් වගේ දුණා. ඒක ඩිෆිසිට් එක මේක ගන්න. හැබැයි මම මෙතෙන්දි කැල්කියුලේට් කරේ නැහැ. සමහර මේ සමහර එක්ස්පෙන්සස් සමහර ඉන්කම් මම කැල්කියුලේට් කරේ නැහැ. එහෙනම් 89ට වඩා අඩු ගාණක් US ඩොලර්ස් බිලියන් ඩිෆිසිට් එක දියුනේ. ඩිෆිසිට් එකක් ආවම නිතර මේ රට කරන්නේ ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ්ස් වගේව නිකුත් කරලා මේ ඩිෆිසිට් එක කවර් කරගන්නවා. ඉතින් මේ ඉන්කම් එක මෙච්චර ගාණක් තියෙනවා මේ ටැක්ස් ඉන්කම් එකේ රටේ. ඒවෙන් එක්ස්පෙන්සස් මෙච්චර වෙනවා. ඒතර ටැක්ස් ඉන්කම් එක තියෙන එකේ වැදගත්කම මේකයි. රටේ මේකල ආදායම මේ ටැක්සස් වලින් ගන්න ඇමරිකාව. අපේ රටේ ආදායමෙන් අපේ ටැක්ස් ඉන්කම් එක 100ට පොඩි ගානන්නේ. මේ හරි චුට්ටක් ගන්න. එහෙම බෑ. අපේ රටේ ඉන්කම් එක ගන්න ඕන මේ හොඳට ඉන්කම් එකක් තියෙන්න ඕන රටකට වියදම් කරන්න. ඒකයි මේකේ කන්සෙප්ට් එක. රටක ගව රජයේ ආදායමක් තියෙන්න ඕන වියදම් කරන්න. පොඩි ඩෙෆිසිට් එකක් ආවට කමන්නේ නෑ. මේ එහෙම නෙවෙයි. ඒ වුණාට මේ ලොකු ආදායමකුයි ඒ අදාළ වියදමකුයි තියෙන්න ඕන කියලා කියන්නේ. දැන් අපි බලමු මේ මේවා ගැන තව ටිකක් විස්තර. මොනවද මේ ඉන්කම්, මොනවද මේ එක්ස්පෙන්සස් කියලා ඊළඟට බලමු. එතකොට ඒගොල්ලන්ගේ වැඩිම ඉන්කම් එක ගන්නේ මේ රෙවිනියු මේ බිලියන් ඩොලර්ස් බිලියන් වලින් ඉන්කම් එක ගන්නේ ඉන්ඩිවිඩුවල් ඉන්කම් ටැක්ස් වලින්. ලංකාවේ 100ට මම හිතන්නේ ඉන්ඩිවිඩුවල් ඉන්කම් ටැක්ස් වලින් ලංකාවේ ටැක්ස් ආදායම 2%-3% වගේ බොහොම අඩු ගාණක්. ලංකාවේ ඉන්ඩිවිඩුවල් ඉන්කම් ටැක්ස් කියන ගන්නෙත් නැති වගේ. මොකද දැන් අර මම කැනඩාවේ ඉඳන් කැනඩාවේ අපේ පඩිය දෙනවත් එක්කම ඒගොල්ලෝ අපෙන් ටැක්ස් එකක් ගන්නවා එවෙලෙම. 10%-12% ඉඳලා 40% දක්වා ආදායම් මට්ටම් 90 ඒක ග්‍රේඩ් වෙනවා. ඒ ග්‍රේඩ් 90 එහෙම ගන්නවා හැම එක්කෙනාගෙන් වගේ ඉන්කම් ටැක්ස් එකක් ගන්න. එතකොට ඒකෙන් පස්සේ රිෆන්ඩ් එකක් ගෙවනවා. ඒක ඇජස් කරලා පස්සේ අවුරුද්දාන්ත වෙනකොට පඩිය ගන්නවත් එක්කම වගේ ඒගොල්ලෝ ඉන්කම් ටැක්ස් එකක් ගන්නවා. ඊට පස්සේ අපි අවුරුද්ද පස්සේ අපි ක්ලේම් කරලා කියනවා ওই ඉන්කම් ටැක්ස් ඒගොල්ලෝ ගත්තකින් අපි පොඩ්ඩක් රිෆන්ඩ් කරන්න මෙන්න මේ මේවා මේ ඉන්කම් ටැක්ස් එකට අදාළ නොවන වියදම් වගේකටත් ඔයගොල්ලෝ ටැක්ස් මගෙන් ගත්තා කියලා කඩියෙ. ඒ වගේ දෙයක් තියෙනවා. කොහොම හරි ඉන්ඩිවිඩුවල් ඉන්කම් ටැක්ස් තමයි වැඩිම දේ. දැන් මේ වෛද්‍යවරුන්ට එහෙම ලංකාවේ ඔබ ගහනවත් එක්කම ඒගොල්ලන්ට හරි තරහ ගිහිල්ලා තියෙනවා. දැන් හැම එක්කෙනා ළඟටම ගිහිල්ලා නාහෙන් අඬනවා. දැන් සජිත් එක්ක ගිහිල්ලා නාහෙන් අඬුවා මාස දෙකකට විතර ඉස්සෙල්ලා රජයේ වෛද්‍යින්ලා නාහඟ වෙ මේක මොකක් හරි කරන්න කියලා. ඊට පස්සේ ඊයේ පෙරේදා ගිහිල්ලා මේ ආනන්ද කුමාර් දිසානායකයි ඒගොල්ලන්ගේ නිහාලබේ ડોક્ટર නිහාලබේ සිංහයි එක්ක සාකච්ඡාවක් තියලා තිනු නාහෙන් අඬනඳ මේ එපා එපා කියලා. ඒ වුණාට දියුණු රටක මෙන්න මේක මහ විශාල බිලියන් ගාණක් මේ ඒ රටේ ආදායමෙන් ලොකු ගාණක්. අර දැන් කලින් කිව්වේ 2000 අපි පෙන්වන්නේ 2700 ගාණ ඉන්කම් එකෙන් ඒ භාගයට ආසන්න ප්‍රමාණයන්නේ ඉන්ඩිවිඩුවල් ඉන්කම් ටැක්ස් එක 1316ක් එච්චර ගන්නවා. අපේ රටේ ඒ එහෙම ඒ මට්ටම ගන්න නෑ. මං කිව්වේ 2% ගාණක් ගන්න. අපි අපේ අය කැමති නැහැ. දැන් ඒක අනිත් එක විපක්ෂයේ ස්ලෝගන් එකක් කරගෙන දිර නෑ අපි ගන්නෙ නෑ අපි දෙන්නේ නෑ. ඉතින් කොහොමද රටේ ආදායමක් එන්නේ? ඉන්කම් ටැක්ස් එකක් ගන්න ඕන වැඩි පඩි තියන එකෙන් යම් කිසි වැඩි වෙනොත් අඩු පඩි තියෙන එක අඩු වෙනොත් ඒ වගේ ඉන්කම් ටැක්ස් එකක් ගත්තොත් මෙන්න මේ වගේ ආදායමක් ආවොත් ඒක ප්‍රයෝජනෙමක් තව ටිකක් කියලා දෙන්නම්. ඊළඟට අපි යමු මේ ඒ වගේ එක එක ටැක්සස් තියෙනවා. මේ කෝපරේට් ඉන්කම් ටැක්ස් කියලා. ඒ කියන්නේ ඒ රටේ
අර ඉන්ඩිවිඩුවල් ඉන්කම් ටැක්ස් එකට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි කෝපරේට් ඉන්කම් ටැක්ස් එක. අර 1300 ගානකට වඩා මේ හයින් එකක් විතර අඩුයි නේ මෙතන. හයින් එකක් පහින් එකක් වගේනේ. කෝපරේට් ඉන්කම් ටැක්ස් කියන්නේ එහෙ තියෙන සමාගම් වලින් ගන්න, කොම්පැනිස් වලින් ගන්න ඉන්කම් ටැක්ස් එක. මේක අවුරුද්දක ඩොලර් බිලියන 2275ක් වගේ. ඒක හරි වැදගත් වෙනවා. අර මම කලින් කරපු මගේ වීඩියෝ වල තියෙනවා මැක්‍රෝ ඉකොනොමිකලි කෝපරේට් ඉන්කම් ටැක්ස් එකේ යම් කිසි අඩුවක් කරාම මේ රටේ දළ ජාතික නිෂ්පාදිතයේ වැඩිවීමක් වෙනවා. වැඩිවීමක් අධ්‍යයනය කළා තියෙනවා වැඩිවීමක් වෙනවා කියලා. මොකද මේ කෝපරේට්ස් වලින් තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක සප්ලයිස් එන්නේ. ඒගොල්ල තමයි නිෂ්පාදනය කරන්නේ රටේ. ඒතර ඒගොල්ලන්ගේ කෝපරේට් ඉන්කම් ටැක්ස් එක ගන්නේ ප්‍රොෆිට් එකේ. මේක ගැන රජයේවදින් ළඟ සංගමයක් කියලා දෙනවා. වෙන අයගෙන් ගන්න ප්‍රොෆිට් එකේ එන්න අපෙන් ගන්න පඩි එන්න මොන් දන්නේ කොහොමාරේ. ඒක තමයි ඕලෝකේ හැම තැනම. ඒගොල්ල දන්නේ නැහැ රේ වෛද්‍යවරයෝ දන්නේත් නැහැ මේ මොකද්ද මේ යන්නේ කියලා. මේ ප්‍රොෆිට් එකෙන් තමයි ගන්න කෝපරේට් ඉන්කම් ටැක්ස් එක ගන්න ප්‍රොෆිට් එක. ඒක ලෝකේ හැම තැනම ගන්න විදිය. ඒක තමයි සාධාරණ ක්‍රමය නේ පුද්ගලයෙක්ගේ ඉන්කම් ටැක්ස් එක ගන්න විදිය. ඉතින් කොහොම හරි දැන් ওই වගේ තමයි කෝපරේට් ඉන්කම් එකේ පහෙන් එකක් විතර අර ඉන්ඩිවිඩුවල් ඉන්කම් ටැක්ස් එකට වඩා. දැන් අපි යමු අනිත් මොනවද ආදාය මාර්ග කියලා රජයේ ටැක්සේෂන් වල. දැන් මේ ඊළඟට තියෙනවා මේ ඒගොල්ලන්ගේ එක එක ෆන්ඩ්ස් තියෙනවානේ. ඒ මිනිස් ඒගොල්ලෝ දැන් රස්සාව කර කර ඉන්න අතරේ ඕල්ඩ් ඒගොල්ලෝ වයසට යන බව දන්නවනේ. අපේ රටේ අයනේ දන්නේ නැත්තේ මේ වයසට යනවා කියලා. බෞද්ධාගමේ පැහැදිලිවම කියලා තියෙනවා මිනිස්සෙක් ඉපදුනම දිකේ වෙනවා කියලා. දරාවටපත් වෙනවා. ඒක දන්නේ නැහැ. ඒගොල්ලන්ට වෙන්න ඒගොල්ලෝ සත්‍යයක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒ වුණාට ඇමරිකාවේ තමන්ගේ අය ආදායම හොයන කාලේ ඒ පුද්ගලයා ඉන් ඕල්ඩ් ඒජ් ඉන්කම් ටැක්ස් එකක් කියලා ඒගොල්ලෝ ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරනවා. ඉන්ෂුරන්ස් ෆන්ඩ් එකක් ඕල්ඩ් ඒජ් එකේදී ඒගොල්ලන්ට උදව් කරන්නේ. ඒ ඒ ඒ ඕල්ඩ් ඒ ඉන්කම් ඒ ඉන්ෂුරන්ස් එකට ටැක්ස් එකක් එනවා. ඒගොල්ලන්ගේ බිස්නස් ටැක්ස් එකක්. මොකද මේක මහ විශාල ෆන්ඩ් එකක්. ඒ ඉන්ෂුරන්ස් ටැක්ස් එක විතරක් බොහොම පොඩ්ඩක් වුණාට මේ ගන්නෙ. ඒකෙන් ඒගොල්ලෝ උපයා ගන්නවා රජයේ 575.6ක් මේ බිලියන. ඒක තමයි මේ පෙන්නන්නේ. ඒ වගේම දැන් පුද්ගලයෙක් ඉස්පිරිතාලයක යන්න පුළුවන් කියන එක අපි හිතන්නේ. අපි හිතන්නේ ඉස්පිරිතාලයට ගියොත් වියදම් කරගන්න පුළුවන්. ඒකට මේ ඇමරිකාවේ ඉස්පිරිතාලෙ තියෙන අපේ හෝටල් වගේ අපේ රටේ නර්සින් හෝම්ස් ලෙවල් එකේට තියෙනවා ඔය මේ එකක තියෙන ආසිරි සෙන්ට්‍රල් අරම ඒ වගේ ඉන්ඩිවිඩුවල් රූම්ස් වල තමයි පුද්ගලයා ඉන්නේ. මේ ඩෝම්ස් වල ඇඳන් යට එහෙම නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය වියදමක් තියෙනවා. හොස්පිටල්ස් හදන්න ඕන, හොස්පිටල්ස් වල කාමරා දාන්න ඕන, හොස්පිටල්ස් වලට ගොඩක් දේවල් දෙන්න ඕනේ. ඒ ඒවට ඒ අවශ්‍ය කරන වියදම් ගන්න මුලදිම ඒ ජනතාවගේ ආදායමේ මුලදිම හොස්පිටල් ඉන්ෂුරන්ස් එකක් ඒගොල්ලෝ ගන්නවා පොඩි ගාණක්. ඒ හොස්පිටල් ඉන්ෂුරන්ස් එක ඒ වගේ තමයි දියුණු රටවල්. මේ ඇමරිකාව තමයි උදාහරණයකට ගන්නෙ. මේ බිල්ලා ඉන්න රටනේ, බිල්ලා එවන රටනේ. බිල්ලා නෑ, එහෙ නෑනේ. එහෙ හොඳට තියාගෙන එහෙම නෙමෙයි මේගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ හොස්පිටල් ඉන්ෂුරන්ස් ටැක්ස් එක, හොස්පිටල් ඉන්ෂුරන්ස් එක හදලා තියෙනවා. මේක 209.3ක මේකේ ටැක්ස් එකකින් විතරක් ආදායමක් ගන්නවා. ඉතින් ඒක තමයි මේ පෙන්නුවේ. ඊළඟට මේ තව ඒවා තියෙනවා. ඩිසබිලිටි ඉන්ෂුරන්ස් එකක් ඒගොල්ලෝ ගන්න. ඒ මේ ආදායම ගන්න කාලේ ගන්න දේවල් මේවා ගත්තොත් ලංකාවේ එළවල දායි. මේ පාරවලට වහි මිනිස්සු. ඒ වුණාට ඒ රට දියුණු වෙලා තියෙන, ඒ රටේ සාමාන්‍ය මිනිස්සු ඩිසේබල් අයට ඉන්ෂුරන්ස් එකක් තියෙන. එතකොට ඒගොල්ලෝ ඩිසේබල් වුණාම ඒ මිනිස්සුන්ට ඉන්කම් එකක් තියෙනවා. ඒකට නේ ඉන්ෂුරන්ස් එකක් ගන්න. හොස්පිටල් ඉන්ෂුරන්ස් එකක් තියෙන. හොස්පිටලයිස් වුණාම ඒක ඒගොල්ලන්ට ඒක ගෙවනවා. මේ අන්එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් මේක බලන්න. අන්එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් ඒ මිනිස්සු යම් කිසි විදියකින් රස්සාව නැති වුණා. රස්සාව නැති වුණොත් මොකක් ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මොනවා හරි එහෙම නැත්නම් ඒ පාලකයා එයාගේ මැනේජර් අයින් කළා හරි මොකක් හරි හින්දා එහෙම වුණොත් ඒගොල්ලන්ට ඒ ඉන්ෂුරන්ස් එකේ ෆන්ඩ් එකක් තියෙනවා. ඉන්ෂුරන්ස් ෆන්ඩ් එක රජයේ මෙහෙවන ෆන්ඩ් එකක්. ඒකෙන් ටැක්ස් කරනවා. ඒක 56.8ක් වගේ ලොකු ගාණක් නේ. ඒ වගේ මෙයාලගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේ එකතු කරගන්න ටැක්ස් පඩියෙන් ගොඩාක් එක එක වෙලාවට ඉන්කම් ටැක්ස් කියලා එකතු කරගන්නවා. එතකොට දැන් මම මේක කිව්වනේ හොස්පිටල් ටැක්ස් කියලා. ඊළඟට ඩිසබිලිටි ඕල්ඩ් ඒජ් ටැක්ස් කියලා. ඊළඟට මේ ඩිසබිලිටි
unemployment. ඒ වගේ මේවා එකතු කරගන්න. එතකොට income security එකක් අන්තිමට තියෙනවා හැම පුද්ගලයෙකුටම. ඒ මොකද රජයට ආදායමක් තියෙන රජය හොඳ සල්ලි ටිකක් තියෙන දැන්. මේ දැන් ඒක අපේ රටේ නැහැනේ. ඉතින් ඒක තමයි මම මේ කියන්නේ මේ தත්ත්වය. දැන් ඊළඟට අපි යන්න හදන්නේ මේ කොහොමද මේ ගන්න මුළු ආදායම වියදම්ගෙන. මම දැන් මුලින් මේ ඔක්කොම එකතු කරා. සමහර ඒවා මම එකතු කරේ නැහැ. එකතු කරාම මට ආවා ගාණනේ අර 2700 ගාණ ඩොලර්ස් ආදායමක් තියෙනවා කියලා රටේ. දැන් අපි බලමු මේගොල්ලෝ මේවා වියදම් කරන්නේ කොහොමද කියලා. මේ ආදායම තියෙන හින්දා තමයි මේගොල්ලෝ වියදම් කරන්නේ. නම් අපි බලමු කොහොමද ඒක වියදම් වෙන්නේ කියලා. දැන් මේ expenses 8 billion dollars වලින් ඒගොල්ලෝ නැෂනල් ඩිෆෙන්ස් එකට ගොඩක් වියදමක් කරනවා 633 මාත්‍රක්. ඒ කියන්නේ ඒ රටේ ඕනම දර අඹ ගහට සරු අඹ ගහන්නේ පොළු වලින් ගහන්නේ. ඒ වගේ ඇමරිකාවේ තියෙන සරුසාරත්වයේ තියෙන වත්කම ඒ රටේ තියෙන සම්පත් සහ ඒ රටේ ආර්ථික දියුණුව කවුරුත් එකතු වෙලා පොළු ගහන්නේ ඒ රටට නේ. ඒ හින්දා ඒ රටේ හැම පුද්ගලයෙක්ම බැඳී සිටිනවා මේ සිටිසන් කෙනෙක්ම යම්කිසි අවස්ථාවේදී යුද්ධයට උනත් යන්න ආයුධ ගන්න. ඒක ඒගොල්ලන්ගේ සිටිසන් ඕත් එකේ තියෙන. අපි උනත් ඇමරිකාවේ පදිංචියට ගියොත් සිටිසන්ෂිප් ගන්නොත් අපි කියන්න ඕනේ මේ රටේ අපි රට වෙනුවෙන් මැරෙන්න උනත් ආයුධ ගන්න උනත් ලේස්ති කියලා. ඉතින් ඒ නැෂනල් ඩිෆෙන්ස් එකක් කියලා තියෙනවා ඒ රට ආරක්ෂා කරගන්න. ඒකට ඒගොල්ලෝ මේ අවුරුදු පතා බිලියන 634. ඒ වගේ ජාත්‍යන්තර වශයෙන් උත් ඇමරිකාවට ප්‍රශ්නයක් තියෙන වෙලාවක මොකද තමන්ගේ රට එනකම් ඉන්න බෑනේ. අර වෙන වෙන රටවල් අතරින් පෙරිෆරි එකෙන් පටන් අරගෙන ඇමරිකාවට අන්තිමට ටැග් කරන්න පුළුවන්නේ. ඒ පෙරිෆරි එකේ වැදගත් වෙන රටවලට ආධාර දෙන්නේ ඒගොල්ලෝ නැෂනල් ඩිෆෙන්ස් කියලා මේ ෆන්ඩ් එකක් හදාගෙන තියෙනවා. ඒක තමයි එක වියදමක් 633යි දශමදේ මතක තියෙන 633 ගාණක්. ඒක මහා ලොකුම ගාණක් නෙමෙයි අනිත් වියදම්කින් ගත්තා. මේ එතකොට 633 ගාණනේ නැෂනල් ඩිෆෙන්ස් ඇමරිකාව ගොඩාක් නැෂනල් ඩිෆෙන්ස් එකට වියදම් කරේ. ඒ වුණාට ඒගොල්ලෝ ඊටත් වඩා වැඩි ගාණක් වියදම් කරන්නේ සෝෂල් සෙකියුරිටි කියන එකට. සෝෂල් සෙකියුරිටි කියන්නේ ඒ රටේ යම්කිසි පුද්ගලයෙකුට ආදායමක් නැති වුණොත් එයාගේට එක්ක ජොබ්ස් හම්බ වෙලා නැහැ, එක්ක එයාගේ මේ දුබලතාවයක් හින්දා ඒ වගේ මානසික හරි කායික හරි සමාජීය වශයෙන් හරි සමහර අය මන් දන්නවා මේකට post traumatic stress syndrome වගේ ඒවා හින්දා අර එහෙම කියලා ඒගොල්ලෝගේ ඒගොල්ලන්ට ආදායමක් ගන්න බෑ. ඒගොල්ලන්ට මානසිකව අමාරු stressful කියලා social security. ඒක social security කියන එක ඒගොල්ලෝ දෙනවා. ඒක ඒ මිනිස්සුන්ට ආදායමක් නැත්තම් රජයෙන් ඒ වියදම දෙන. මේ ලංකාවේ මං හිතන්නේ පුද්ගලයෙකුට වියදම ඕන නම් 30,000ක් මාසෙකට මේගොල්ලෝ සෝෂල් සෙකියුරිටි අස්වැසුමාරෝම කියලා දෙන්නේ 1,000ක් වයි ගන්න. ඒක කරන්නවත් බැරි දෙයක්. ඒ මේ දැන් ඔන්න මේ අනුර කුමාරයෙන් තුනෙන් එකක් දෙන්න කතා කරනවා 10,000ක් කියලා. ඒ වෙනකොට මේ සෝෂල් සෙකියුරිටි 813ක් දෙනකොට මතක තියා ගන්න ඕන රජයේ ආදායම ඒ වෙනකොට 2700 ගාණක් කියන එක. ඒ 2700 ගාණ ආදායමෙන් තමයි සෝෂල් සෙකියුරිටි එක දෙන්නේ කියන එක මතක තියාගන්න. නැතුව මේ රජයේ ආදායමගේ 10 ගුණ සෝෂල් සෙකියුරිටි එක දුන්නාම රට වැටෙනවා. හොඳද? මේ ආදායමක් අරගෙනයි ටැක්ස් ආදායමක් අරගෙනයි මේ සෝෂල් සෙකියුරිටි එක දෙන්නේ. මෙච්චර ගාණක් තියෙනවා. ඉතින් මේක දෙන්න සෑහෙන ඒ මිනිස්සුෙකුට සෑහෙන ලොකු ආදායමක් මේ සෝෂල් සෙකියුරිටි කවුරු රස්සව නැත්නම් හොඳ ආදායමක් දෙනවා. එයාට වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. කෑම හොඳට ගන්න පුළුවන්. හොඳ ගිවිසක ඉන්න පුළුවන්. ඒ වගේ හොඳ තත්ත්වයක ඉන්න පුළුවන් මට්ටමකට ආධාරයක් දෙන සෝෂල් සෙකියුරිටි එකේ. ඒක අනිත් එක මතක තියාගන්න කිසිම රජයකට කොන්සර්වේ රිපබ්ලිකන් ආවත් ඩෙමොක්‍රටික් ආවත් කිසිම රාජ්‍යයකට බජට් එකෙන්වත් සෝෂල් සෙකියුරිටි එකට මේ වෙන් කරන percentage එක වෙනස් කරන්න බෑ. සෝෂල් සෙකියුරිටි කියනක දෙන්නක දෙන්නම ඕන. එක එක්කෙනාට අඩු කරන්න වැඩි කරන්න රාලි නෑ කියලා අඩු කරන්න බෑ. සල්ලි නැති වුණා අඩු ගන්න ඩිෆෙක්ට් එක තිබිලා ලෝන් එක කරන්නේ සෝෂල් සෙකියුරිටි කවන්න. සෝෂල් සෙකියුරිටි කියන එක රටේ ජනතාවගේ ගෞරවය පිණිස ඒ රටේ ජනතාව සෑමටම යම්කිසි නිශ්චිත ආදායම් මට්ටමක් තියෙන්න ඕන කියන බැරි මනුස්සයෙකුට ආදායම් මට්ටමක් තියෙන්න ඕන, දුර්වල මනුස්සයෙකුට ආදායම් මට්ටමක් තියෙන්න ඕන, මානසික ව්‍යාධියක ඉන්න කෙනෙකුට
මේ ආදායමක් තියෙනු කියන ඒ සංකල්පයේ ඉඳගෙන තමයි මේ සෝෂල් සෙකියුරිටි එක දෙන එක වෙනස් කරන්න බෑ කොහෙත්ම. බජට් එකකින් අඩු කරන්න බෑ ඒ දෙන පර්සන්ටේජ් එක ඒ ගාන එහෙම දෙන්නවා. ඒව නීතිය රටේ තියෙන. මෙන්න මේ මේ මේක තමයි සෝෂල් ඊළඟ ඉන්කම් සෙකියුරිටි කියලා එකක් තියෙන එක 536.5ක් මේකේ. ඒක සෑහෙන ගාන. ඉන්කම් සෙකියුරිටි කියලා එකට මේ වියදම් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ තාවකාලිකව ආදායම නැති වුණොත් එයාට සාමාන්‍ය සුමානකට වඩා කාලයක් එයා ඩිසේබල් වුණොත් එක්ක සුමානක විතර කාලයක් එයා රස්සාවෙන් ඉන් අයින් වෙලා වෙන රස්සාවක් හොයා ගන්න වෙලා තියෙන ඒ කියන්නේ කම්පැනියෙන් අයින් කරලා වෙන කම්පැනියකට ගිහිල්ලා එයාට මොකක් හරි ට්‍රාන්ස්ෆර් වෙලා මොන හරි වෙලා අනිත් ජොබ් එකට යනකම් අනේ ඒ වගේ ඉන්කම් සෙකියුරිටි එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒක අර මේ ඊට අමතරව ඉන්කම් සෙකියුරිටි එකක් දෙනවා මේ සෝෂල් සෙකියුරිටි එක දෙන්නේ බොඩක් බැරිම අයටනේ. ඉන්කම් සෙකියුරිටි එකක් දෙනවා අඩු ආදායම අයට. අඩු ආදායම අයට තී කියනවා නෑ ඔයගොල්ලන්ගේ ආදායම අඩුයි ওই විදියට කාලා බීලා ඇඳලා ගෙවල් අරගෙන ප්‍රවාහණයට වාහන පාවිච්චින ඒ මදි එහෙනම් අපිත් දෙන්නම් ටිකක් කියලා රජයෙන් දෙනවා ඒක. මේ මේ සමාජවාදී රටවල ඔහොම දෙන්නේ නෑ. මහා ලොකුවට කියනවා මේකල මේ 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 විදියට මිනිස්සුන්ට ආදායම රජයේ ආදායම මේ විදියට බෙදලා දෙයිද නෑ ඒ බොරු මේ එහෙම නෑ ඒ ගෝල් ඔයල බලන්න පුළුවන් ඒ මිනිස්සු දුක් විඳිනවා අංක ආදායම මේ කියන්නේ ඇමරිකාවේ වෙනම කන්සෙප්ට් එකක් ඒගොල්ලෝ කියන ඔයාලට ආදායම අඩු නම් ඕකෙන් ජීවත් වෙන්න බෑ නම් අපි දෙන්නම් සල්ලි ඒ කියන්නේ රටේ ජන ඒ තීනනේ ජීවන වියදම් මට්ටම ඒ වියදම් මට්ටමට සරලන ආදායමක් ඒගොල්ලෝ නැත්තම් ඊටු ටික දෙනවා ඉන්කම් සෙකියුරිටි එකෙන් සෝෂල් සෙකියුරිටි එකට සම්පූර්ණ මුදල වගේ දෙනවා. අපි බලමු දැන් මේ අනිත් ඒවා කොහොමද කියලා තවත් වියදම්. දැන් මේ ඊළඟට මේ හෙල්ත් එකේ මෙතන උඩට ගිහිල්ලා මාදි මේක සෝෂල් හෙල්ත් එකේ ඒ කියන්නේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සඳහා ඔවුන් වීදම් කරන ප්‍රමාණය සෞඛ්‍ය නම් වලීමට කියුරටිව්ස් ප්‍රිවෙන්ටිව් හැම සයිඩ් එකේම සෞඛ්‍ය සඳහා ඒගොල්ලෝ වීදම් කරන අවුරුද්දකට මේ ඩොලර්ස් බිලියන 358.3ක් හොඳේ. ඒතර එහෙ ඉන්න ජනගහනයත් මිලියන 200යි. මතක තියාගන්න ඒක මේ බිලියන් ගණන් මේ 358.3 වියදම් කරන එකල හෙල්ත් එක. මෙඩිකියා කියන්නේ ඒ වගේම දෙයක්. ඒ කියන්නේ ඒ කියන්නේ හොස්පිටලයිස් වගේ වුණොත් ඒ අයට හරි සහ ඒගොල්ලන්ට රෝගයක් හැදුනොත් මානසික සෞඛ්‍ය සෝෂල් හරි ඒ අය ડોක්ටර් කෙනෙක් ළඟට ගියොත් ඒ අයට රජයෙන් ડોක්ටර් ගෙවනවා මේ ડીකියා එකටදී රජයෙන් මේක ගෙවන්නේ ඒ රජයෙන් ඒ ડોක්ටර්ට ගෙවනවා මේ අපේ නම් අතින් දෙන්න එපයි 2000ක් 3000ක් 4000ක් 5000ක් 6000ක් ඔය එකේ ගණන් එක එක්කෙනාගේ වෛද්‍යවරුන්ගේ ඒ අතින් එපයි දෙන්න මේ කැනඩාවෙත් ඒ වගේම ඇමරිකාවෙත් ඒ සල්ලි දෙන්නේ ආණ්ඩුවේ. අපි ගිහිල්ලා ඒ වෛද්‍යරට ඒ විදියටම හොඳට හොඳ මේ ප්‍රැක්ටිසස් තියෙනවා හරි හොඳයි හරි කන්වීනියන්ට් මේ හොඳට රූම්ස් තියෙනවා නර්සස්ලා ඔක්කොම ඉන්නවා OPDs හොඳට ෆන්ක්ෂන් වෙනවා ලංකාවේ වගේ නම් නෙමෙයි ලංකාවේ මේ හරි බොරුවක් නේ කරන්නේ ලෙඩු එලවන්නනේ බලන්න ක්ලීන් ද ක්‍රවුඩ් කියන කන්සෙප්ට් එකනේ ලංකාවේ තියෙන ලෙඩු ගැන ડોක්ටර්ස්ලාගේ ක්ලීන් ද ක්‍රවුඩ් කියන එක. ඒ වුණාට ඒ රටේ බොහොම වගකීමකින් යුතුයකමක් විදියට තමන්ගේ කිව් ලෙඩක් හොඳ කරන්න ඕන කියන බොහොම හොඳ තත්ත්වයක ඒගොල්ලෝ කරේ නැති වුණා. ඉතින් දන්නවනේ නීතිය එනවා ඉස්සරහට මෙඩිකල් නික් ඩිජස් කියන්නේ. ඒ හින්දා ලයිසන් එකක් නැති කරනවා දවයිදොල්ගේ. ඒ හින්දා හරි හොඳ සර්විස් එකක් දෙනවා හොඳිනුයි නරගිනුයි දෙකෙම විදිහම ලෙඩුයි ජය ගන්න. කොහොම හරි ඒ සඳහා එයාලගේ මේ ඩොලර් බිලියන 497.8ක් එයාලා යොදා ගන්න තියෙනවා මෙඩිකියා කියන එකට. ඊළඟට අපි බලමු ඒගොල්ල අනික්ගේ වියදම් ගැන. මේ এডুকেশন කියන එකත් ඇමරිකාවේ යම්කිසි මට්ටමකට එයා පාස් වෙලා ලකුණු ගත්තොත් ඒ ලෙවල් වලට ගැන්ඩාවෙත් එහෙමයි ලකුණු ඒ ලෙවල් ලකුණු 60කට වැඩි නම් එයා විශ්වවිද්‍යාලයට යන්න සුදුසුයි. දැන් අපි රතුතරු මේ මාක්ස්වාදීන් එහෙම ගහනවානේ ඒ ලෙවල් පාස් හැවටම යුනිවර්සිටි දියව් කියලා ඒ දෙනවා. ඒව දෙන්නේ ඇෆ්‍රිකාවේක දෙනවා මේක මේ ධනවාදී රටවල නොදෙනවා කියන එකනේ බොහොම වැරදි කන්තිම සෞතු බොරු ආකල්පයක් මවලා තිනවා
මේ මිනිස්සු දෙන්නේ නැහැ කියලා නෑනේ. අපි ඉන්නේ හින්දා දන්නවා කැනඩාවේ ලකුණු 60ට වැඩි නම් එයා විශ්වවිද්‍යාල තියෙනවා ළඟින් ළඟින් හැමතැනම වගේ ඒක විශ්වවිද්‍යාලයක යාට සුදුසුකමක් ලැබෙනවා විශ්වවිද්‍යාල ඉගෙන ගන්න. ඒක ඒතර දෙපැත්තෙම ෆන්ඩ් වෙනවා. එඩියුකේෂන් අතින් ඒගොල්ලොත් ෆන්ඩ් කරනවා. ඊළාට ශික්ෂා විසිනුත් මුදා ගෙවනවා. එතෙන්දී යාට දෙන්නේ මේ ලෝන් එකකි. බොහොම අඩු ඉන්ට්‍රස්ට් ලෝන් එකකින් ගන්න. කැනඩාවේ නම් ඉන්ට්‍රස්ට් එකක් ගන්නෙ නෑ ලෝන් එක. ශික්ෂ ලෝන් වල ඉන්ට්‍රස්ට් එකක් ගන්න නෑ කැනඩාවේ. ඇමරිකාවේ පොඩ්ඩක් ගන්න මං හිතන්නේ. මේ එඩියුකේෂන් වලට මේ වගේ බිලියන් ඊටම රජයෙන් වියදම් කරනවා බිලියන් 72.8ක්. ඒක අධ්‍යාපනය ගැන විශේෂ උනන්දුවක් තියෙනවා. පාසල් වලටත් ගොඩක් වියදම් කරන පාසල් එහෙම් පිටිම නොමිලේ ඇමරිකාවේ. ඒ වගේම මේ කැනඩාවේ එහෙම් පිටිම නොමිලේ. ඒ හැම එක්කෙනාම අධ්‍යාපනයක් ලබා ගැනීම අනිවාර්යයි. මේ සෞඛ්‍ය වුණත් කැනඩාවේ නම් තියෙන යුනිවර්සල් කියලා හැම පුද්ගලයාටම එක සමානව සලකන්න ඕන කියලා කියන්නේ. මේවා සමාජවාදී රටවල නෙවෙයි තියෙන්නේ අන්තිමට නේද? දැන් ඒකයි මම මේ කියන්න හැදුවේ. මෙන්න මේ වගේ වියදම් තියෙන්නේ. ඉතින් ඒ අපි දැන් ආයෙ බලමු මේ වියදම් කොහොමද කියලා. ඒ හින්දා දැන් මට කැල්කියුලේට් කරාම ආවා US ඩොලර්ස් බිලියන් 2912.3 බිලියන්. ඒ මේජර් විතරයි. සමහර එක්ස්පෙන්සස් මම ගත්තේ නැහැ. ඒ වගේම ඉන්කම් එකේ සමහරව මම ගත්තේ නැහැ. ඒ වුණාට බොහොම ළඟින් ළඟින් යනවා. මේ එතකොට මම මේ අංගේ තර්කයේ මුල ඉඳලම කිව්වේ මේ රාජ්‍යයේ ඉන්කම් එක වැඩි කරගන්න ඕන එක්ස්පෙන්සස් වල. නැත්තම් අපි ඩෙෆිසිට් එකකට යනවානේ. ඒකයි දැන් අර මේ ළඟදී අර රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මේගොල්ලෝ කියනවා කියලා ටැක්ස් එක අඩු කරනවා. GST BST අඩු කරනවා. එහෙම කියලා දැන් තියෙන ආදායමට වඩා 15%ක් විතර අඩු මට්ටමකට යනවා. දැන් 100ක නම් ආදායම 85%කට යනවා ඉන්කම් එක. මේ කියන දේවල් දුන්නා මිනිස්සු හරි සතුටු වෙන්නේ. මේ අපිට ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. අපි එතන මෙහෙ කොච්චර ටැක්ස් ගෙවනවාද? ඉන්කම් එකේට ගෙවනවා, හොස්පිටල් කියලා ගෙවනවා, මෙඩිකියා කියලා ගෙවනවා, එම්ප්ලොයිමන්ට් ඉන්කම්, මේ අන්එම්ප්ලොයිමන්ට් ඉන්කම් ටැක්ස් කියලා එකට ෆන්ඩ් එකට ගෙවනවා. මේ ඊළඟට මේ හෙල්ත් ෆන්ඩ්, ඒ වගේ හැම දෙයකටම ගෙවනවානේ. ඊට අමතරව GST එකකුත් ගෙවනවා අපි. එහෙම ගෙවලා ආණ්ඩුවේ ලබා ගන්න ඉන්කම් එකක් තියෙනවා. ඒ ඉන්කම් එකෙන් තමයි මේ මෙච්චරල මම එක්ස්ප්ලেইন කරපු සෝෂල් සෙකියුරිටි එක ගෙවන්නේ. මෙච්චරල මම එක්ස්ප්ලেইন කරපු මෙඩිකියා ගෙවන්නේ, හෙල්ත් එකට ගෙවන්නේ, এডুকেෂන් වලට ගෙවන්නේ. ඒ ඉන්කම් එකකින් දැන් එතකොට දැන් අර රනිල් විසින් කිව්වා වගේ ඉන්කම් එක අඩු කරගෙන මේගොල්ලෝ කියන අපි වියදමුත් කරන අපේ රටේ ජනතාවට පණි දෙනවා. දුප්පත් ජනතාව දැන් 26ක් විතර ඉන්නෝනේ ලංකාවේ පවර්ටි ලයින් එකේ පල්ලේ. ඒ ඉන්න හැම එක්කරන 10000ක් දෙනවා. ඒතකොට බුදුහාමේ මම කැල්කියුලේට් කරා මේ බිලියන් රුපියල් බිලියන් එක මාසෙකට යනවා 400ක් විතර. මේකට මොකද ඒ අඩුකම් ළමයි නෙවෙන අය අවුරුදු 18ට වැඩි අය ලංකාවේ මිලියන් 17ක් ඉන්නවා. මිලියන් 17ක්. ඒ මිලියන් 17න් 126ක් පවර්ටි එකේ ඉන්නේ. කියන්නේ හතරෙන් එකක්. ඒ කියන්නේ හතරක් විතරනේ. ඒ මිලියන් 4ක් විතරනේ. ඒ මිලියන් 4ට හැම එක්කෙනාටම 10000 දුන්නොත් ඒ ඇඩල්ට්ස්ලාට මම කියන්නේ නේද? ඒ 10000 දුන්නොත් එක මාසයකට යන බිලියන් ගාන 400ක් නේ. 400ක් බිලියන් 400ක එක්ස්පෙන්ස් එකක් දෙන්න හදනවා. මේ මේක කරයි යා කරලා මාස දෙකක් කරයි ඕන. මේ ආදායම අඩු කරගන්න වියදම් වැඩි කරන. ඒ වියදම් ඒ විදිහට වැඩි කරොත් වියදම් වල වැඩිවීම 15%කට විතර වෙයි කියලා එස්ටිමේට් කරලා විතර අපේ ඩෙෆිසිට් එක එනවා. එතනම දෙපැත්තට ගියාන් පස්සේ අතන 15ක් අඩු වෙලා මෙතන 15ක් වැඩි වෙලා. එතකොට ඩෙෆිසිට් එක දැන් 0 තියෙනවා නම් ඒ 0 ඩෙෆිසිට් එකක් නම් තියෙන්නේ දැන් ඩෙෆිසිට් එක එනවා 30ක්. 100ට 30ක්. ඒ වගේ දෙයක්. දැන් මෙන්න මේ ඒ කොහෙන්ද ඒක හොයන්නේ? ඒක ඒ ඩෙෆිසිට් එක කොහොමද හොයන්නේ? අනුර කුමාර පැහැදිලි කරන්න. මිනිස්සු ඕ හිතන්නේ නැහනේ. මිනිස්සු බෝඩයි කියලානේ අනුර කුමාර හිතන්නේ. එයා විතරයි ග්‍රැජුවේට්. එයා විතරයි යුනිවර්සිටි එකේ ගියේ. ඔයා කියන දේ ලානවද? මම හිතුවා කොහොමද මේ ඩෙෆිසිට් එක ගෙවන්නේ? එහෙනම් එයාට ණය ගන්න විදියක් නැත්තම් කවුද ණය දෙන්නේ? කියුබාවෙන් දෙන්නද? උතුරු කොරියාවෙන් දෙන්නද? මේ මිනිස්සු දුප්පත්නේ.
චීනෙන් දෙන්න චීන දෙන්නක් දෙන්න 6.5 IMF එකේවත් එපයි කියන මේකල IMF එක දෙන්න 0.05 percentage එක අවුරුද්දකට 0.05 interest rate 6.5 චීනි. එහෙම එකේ මෙන්න මේ ඒගොල්ලන්ගෙත් එක්කත් බෑ කියන ඒගොල්ලොන්ගේ කියන්නේ ඕගොල්ලොන්ගේ අපේ යෝජනා වලට කැමති වෙන ওই විදිහට ඉන්කම් එක අඩු කරගෙන එක්ස්පෙන්සස් වැඩි කරනවට අපි කැමති නෑ. ඕවා බැලන්ස් එකක් තියෙනවා. රටේ වර්ධනයක් තියෙනවා. 5%කවත් අවුරුද්දක වර්ධනයක් තියෙනවා. එහෙම නැතුව අපිට දෙන්න බෑ. ඕගොල්ලන්ට නෑ කියලා ඒගොල්ලෝ ණයක් දෙන්නේ නැති වෙනවා. ණය දෙන්නේ නැතුනම් කොහොමද අප්පා මේ ඩෙෆිසිට් එක කවර් කරගන්නේ? දැන් අපි කියමු උපකල්පන කරලා දැනට බිඳුවයි. එහෙනම් මේ 30% විදිහට දැන් එන ඩෙෆිසිට් එක කොහොමද කවර් කරගන්නේ? සල්ලි අච්චු ගහලායි. අච්චු ගහන්න පුළුවන්. මොකද IMF එක තමයි දැනට ලංකාවට බල කරලා කියන්නේ ඕගොල්ලෝ හරි නම් අච්චු ගහන්න එපා. ඒක නිකන් කොලකැලිටි ටිකක් විතරයි. ඕගොල්ලන්ගේ රටේ නිෂ්පාදනය බඩු වලින් සේවා වලින් වැඩි කරගන්න. නොයි කොලෙක් ගහන්න හිතන්න එපා. කොල ගහලා පොල මේ ගායක කොල ගෑලි විතරයිනේ. කොල ගෑලක එක අසං කරාම ඒක වඩනකමක් තියෙයි කියලා. ඒක බොරුවක්නේ. ඒක වැඩක් නැහැ. ඒ වගේ වැඩ කරන්න එපා. හැබැයි මේකට ඒක කරන්න පුළුවන් IMF ක අයින් වුණාන් පස්සේ. එතකොට රටේ උද්ධමනය වැඩි වෙලා රට ආර්ථික අවපාතයකට ගිහිල්ලා ආර්ථිකය වැටිලා මිනිස්සු ආයි පෝලිම් වලට යනවා. ඒ පෝලිම් වලදී මිනිස්සු මැරෙයි, මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙයි. මේ කියන ඔය ඉන්කම් එක අඩු වීමෙන්වත් එක්ස්පෙන්සස් වැඩි කරගෙන දීමෙන්වත් අන්තිමට කිසි ඵලයක් නැති වෙලා යනවා. මෙන්න මේව තමයි මිනිස්සු හිතන්න ඕන නිතරම. මේ විදිහට හිතලා තමයි රටේ මිනිස්සු තීරණ ගන්න ඕන. මේක ගැන පැහැදිලි කරන්න තමයි මම මේ වීඩියෝ කරේ. බොහොම ස්තුතියි මේක අහන්.